ආදරයට පිස්සු වැටිල වගේද? බලමු එයත් ඔයාට කැමතිද කියලා. බලමුද මේ ලක්ෂණ හතෙන් කීයක් තියෙනවද කියලා. අංක 1, එයා ඔයා වෙනුවෙන් කාලය වෙන් කරනවා. සමහර අය ටෙක්ස් කරනව නේද, රජවරු සහ රජිනියෝ වගේ. කෙසේ වෙතත් ඔයාගේ කෙනා එහෙම නොවෙන්න පුළුවන්. ඒත් ඔයා එක්ක ඉන්න කාලය වැය කරනවා කියන්නේ එයා ඔයාට කැමති කියන එක. අංක 2, එයා ඔයාට ලංවෙන්ට හේතු හොයනවද? ඔයාව අතින් අල්ලන්න හදනවද? නිතරම හග් කරනවද? ඒක ඉතාම හොඳ දෙයක්. ඒ කියන්නේ එයා ඔයාට කැමති කැමති කියන එක. අංක 3, ඔයා කිව්ව පොඩි පොඩි දේවල් එයාට මතකද? එයා සමහර විට ඔයාටත් වඩා ඔයා ගැන දන්නෝ වගේ පෙන්නනවද? ඒ කියන්නේ ඔයාට කැමති කියන එක විතරක්ම නෙවෙයි, ඔයාට දිගටම කැමති වෙන බවයි. අංක 4, එයාගේ රහස් ඔයත් එක්ක ෂෙයා කරගන්නවද? එයා ඔයාට ආදරේ නම් එයාගේ රහස් ඒ විතරක් නෙවෙයි, වෙන අයට කියන්න කැමති නැති කතා. දුක හිතෙන මතකයන් ඔයාට කියනවා. එහෙනම් එයා ඔයත් එක්ක ඉන්නකොට සතුටක් ලබනවා යන්නයි. අංක 5, ඉතිහැටියෙම ඔයාගේ විනෝදාංශවලට එයත් කැමැත්තක් දක්වනවද? ඔයා වීඩියෝ ගේම්ස් වලට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කෑමවලට කැමති ඇති. එයා ඒවට කැමැත්තක් දක්වන්නේ නැතිව ඉඳලා හදිස්සියෙම ඔයත් එක්ක ගේම්ස් ප්ලේ කරන්න එනවනම්, ඔයා කැමති කෑමක් ට්‍රයි කරලා බලනවනම්, ඒ කියන්නේ එයා ඔයාව පුදුම කරන්න යන්නේ. අංක 6, සමහර වෙලාවට එයා ඔයාගෙන් ඈත් වෙලා වගේ පෙන්නනවද? මේක නම් ටිකක් අමුතුයි නේද? කෙසේ වෙතත් සමහර වෙලාවට විශේෂයෙන්ම ලැජ්ජාය පෙන්නන්න හදනවා ඔයාට කැමති නැහැ කියලා. ඒකෙන් ඔයාට අකමැති කියන එක නෙවෙයි කියන්නේ, ඔයාට එයා දුරස් වී ඇති බව දැනී එයා ළඟට එයි කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. අංක 4, එයා සෝෂල් මීඩියා වල හැම එකපාර්ට්ම සිංගල් කියලා අප්ඩේට් කරනවද? සිස් හරි බ්‍රෝ හරි කියලා ඔයාව යාළුවෙක් විදිහට සලකන්නේ නැත්නම් එයා ඔයාට කැමති බව ඉතින් හිතාගෙන ඉන්නේ. මේ වෙලාවට කරන්න ඕනේ වැඩිය පරක්කු වෙන්නේ නැතිව එයාගෙන් අහන එක. මේ කිව්ව හතෙන් සමහර දේවල් ඔයාටත් හුරු පුරුදුද? ඇයි ඔයා එහෙනම් අහන්නේ නැත්තේ? හේතුව පුළුවන් නම් කමෙන්ට් කරන්නකෝ. කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ දැනුම පිරුණු වීඩියෝ මම දිගටම ගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. බැලුව ඔයාට තැන්ක්ස්.